මේ තමයි ලෝකේ ලස්සනම රටක ශීර්ෂයේ වල අපි යන යන ට්‍රිප් එක. ඉතින් මුලින්ම අපි ටිකට් එකක් කරගත්. ටිකට් එකේ ගාන මම ඔයාලට උඩින් දැම්මා. මීට කලින් වඩ මතක ඇති. ඉතින් මෙන්න මෙතන තියෙන ලස්සන වෝලට් එක. ඕකත් බලාගෙන අපි යන්න යන්නේ. අපි යන්න යන්නේ අපි යන බෝට් එක බලාගෙන. ඉතින් මේ තියෙන්නේ අපි යන්න හදන බෝට් එක. ඉතින් බලන්න ළමයි කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි ගිහිල්ලාම වැඩි විස්තර කතා කරමු. මොනවද කියන්නේ ළමයින්ට? අපිට ඉතින් කියන්නේ කඩේ ඉන්නේ යන්නේ. පොඩ කාලේ ඉඳන් මේ වගේ ලොකුම ලොකුම පාටියක් දාලා තියෙන බලමු අද මොකද වෙන්නේ කියලා. ප්ලේස් ටු අලිත් ජාලියක් කියලා යාළුවෝ ඉතින් කියන්න ඕනේ. කියන්න ඕනේ. ඒක කියන්න. ඌ බට්ටරි. මේ මුන් ටිකට් එක ගන්න යනවා කියලා. ඔක්කොට මේක ගත්තේ. කීයක් කී පර්සන් කීයක් කීයක් කී පර්සන් 5. කී පර්සන් 5. මොනවද කියලා දෙකයි තුනේ මමයි එකයි දෙකයි තුනේ. වා ටිකට් එක දෙනවා ඉතින් මගේ ඔක්කොම එකට තියෙන ඔක්කොම එකට තියෙනවා පස් දෙනවා පණක් ගන්න දැන් ඉන්නේ ඕ ඒ දෙකයි තේ හතරයි පහයි ඔව් අර තල්ලා මේ අය නෝනට අය නෝනට අය සුදුනෝ යාළුනේ කොහමද බලන්න ලස්සන අද ටිකක් වෙහිබර දවසක් නේද ඒ ඉන්න වැඩි ලස්සන පේන්නේ නැත්නම් මුළු ආසම නිර්මල පාටට හරිම ලස්සන නේද ඔක්කොම දැන් මම අද තමයි යන්නේ යාලුවනේ මෙන්න මේ ගමන ඔයාලට යන්න තිබ්බන කොච්චර ලස්සනයිද කියලා ඔයාලට හිතේ. ඉතින් බලන්නකෝ කොච්චර සුන්දරද කියලා මේ ගමන. බලන්න වටපිටාවේ තියෙන ලස්සන. අපි මේ යන වෙලාව උදේ 7:00 ඉඳලා ඇති. ඉතින් ඒ ඉඳ වැඩි ඉඳනක් නැහැ. Yeah.
අපි අයිලන්ඩ් එකට ඇවිත් ඉන්නේ දැන් ඔන්න අපි අනිත් අයිලන්ඩ් වලට යනවා ජන්නේ Island අපි මේ වීඩියෝ එක තමයි ගොඩක් ධන්නවත් වෙන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. මොකද ආට කියන්න දෙන ගමන ගැන? කල්පනා වෙන්නේ මේ ලංකාව අර කොළඹ ගියාම තමයි තියෙනවා පොඩ්ඩක් සල්ලි දෙන්න අනම්මනම් අගොල්ට අහු වෙන්න එපා ඉක්මනට අයිලන්ඩ් එකේ වල බස් ගමන කෙලින්ම කියන්නේ බයිසිකල් දෙන්නම් අරවා දෙන්නම් මේකෝ දෙන්නම් එන්න අඩුවේ අපේ අඩුවේ ඉන්න කියලා ඉතින් ඒවට අහු වෙන්න එපා චුට්ටක් අපරයි සාමාන්‍යයෙන් මේ සද්දවල බයිසිකල් එකක් ගත්තොත් ඒවට යන්නේ මැක්සිමම් 150 විතර යන්නේ සිසු රුපිස 150 විතර යන්නේ ඒක දෙවිය දෙන්න යන්න එපා ඒක තමයි දැමට කියන් තියෙන අපේ මම නම් අම්මිකට යනවා අම්මිකට යනවා බතුර බෝතල් දෙන්න ඒ ආයු good ඉතින් යාළුවනේ මෙන්න මේ අයිලන්ඩ් එක ඔයාලට දැනෙන්නේ නැති කොඩක්ම සාමකාමී අයිලන්ඩ් එකක්. වාහන හරිම අඩුයි. වැඩිපුරම පාවිච්චි කරන්නේ බයිසිකල්. ට්‍රාන්ස්පෝර්ට් එකට තියෙන්නේ ලොරියක් විදියට හදාගත් එකට පිටිපස්සේ සීට් ගහලා. ඉතින් ඒක හරිම වෙනස් අත්දැකීමක්. ඔයාලට පේන ති ඉස්කෝලේ යන ළමයි, වැඩට යන ළමයි, ගොඩක් කටි ඉවෙන්ට් ටුවරිසම් ඕසෝ ආපුහම යාළට දෙන්නේ දෙමෙන්න මේ වගේ බස් තමයි තියෙන්නේ. ඉතින් ෆොරිනර්ස්ලා ආවත් එයාලට දෙන්නේ බයිසිකල් තමයි. ඉතින් ඔයාලට පේන ද යන යන දැන තියෙන්නේ බයිසිකල්. ඉතින් සද්දේ හරිම අඩුයි. හරිම ෂොක්. හරිම ලස්සනයි. ඉතින් ළමයි මේ මගේ පිටිපස්සෙන් තියෙන මේ ලැඩික් වල තියෙන මේ අන් ඉන්න අයිලන්ඩ් එක කියන්නේ ලැඩික් මේ ලැඩික් වල තියෙන පරණම ගෙවල් දෙකක් තියෙනවා. පරණ ගෙවල් දෙකෙන් එකක් තමයි මගේ පිටිපස්සෙන් තියෙන. අලට පේන තියෙක ගොඩක් වහලයක් ගහලා තියෙනවා තට්ටු දෙකක් වගේ පේන්න තියෙනවා ඉතින් අපිට යන්න තහනම්
මේක තමයි ඉතින් මේ ඉස්සර කන්න බංගලෝවක් වගේ තමයි මේක. මෙන්න ශීෂ මෙන්න ලැඩික් කරලා තියෙන එකම හඩ්වෙයාර එක. මේක තමයි මේ රට මේ අයිලන්ඩ් එකට තියෙන එකම හඩ්වෙයාර එක. Saya nak jalan dengan pasir kumat saya. I think apa yang kita ni dalam kilometer dekat kita tu rayan lagi no apa boat trip kita. Eka di kali ini kalau tu ni ek visitor pun mama ek langgar tu gila basic tu kian na ek kuda visitor tu kita mama kita ke video tu ada tu kerana ini main orang tu nak pergi pasir kuda mainly yang ni je ni. Jadi lama apa boleh perasan ke inna mana mana piti pasi dina kadeh hari ni kang apa itu inna kalau dina mau tapi kanan dewa kan mana mungkin meter dama apa dina antim kadeh meter dada kilometer daya kita rayan dina tinggi dekat kena kang apa itu kadeh aku miskan dina jadi meter dama apa dina antim kadeh tinggi ke hari ni kang apa itu inca jadi apa lama ini dah kita kena dala kalakir lah dina itu lama ya kita apa program kita nak sekarang tu na kade hari ni. Abi tu program kita nak sekarang tu na muka tapi kade akar nak balang hiti ay kade hari ni. Tami ting abi tu camera gun tu. Abi tu camera gun ni dari mana? Ah, lama ini ni kita nak tawa kade sih. Abi dah ni na alu tin dah kita. Eka nang erla di na. Open kira dah la di na. मेरे कार्ड यार तो जोर है क्या? आओ गाने ओ गाने 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 देखा गाने देखा तुलना तुलना क्या मन है खाने को इतनी अभी तो पॉपकॉर्न तो मैं खाने वाला दिन है अभी तो यहाँ तो बांग हम बोले मैं होम मेड है होम मेड पॉपकॉर्न दिए ना इतनी यालों ने हेती है ना ලැඩික් වල තියෙන ලොකුම සහ එකම ඉස්කෝලේ. ඉතින් බලන්න මේක ඇතුලේ තියෙන බයිසිකල් නේද ගොඩක්? අනිත් ස්ටාර්ට් එක තියෙන්නේ. අපි ගිහින් දාලා. ගිහින් දාලා. අපේ වැඩ ටික කරගෙන. ඈ අපි දැන් කවිට ගෙනියයි කතාව. මේ තියෙන්නේ ඉස්කෝලේ ළඟම තිබ්බ ලස්සන ලස්සන පල්ලියක්. ඉතින් අයිලන්ඩ් එක මේ වගේ දේවල් තියෙනවා කියන්නේ චුට්ටක් ආසයි දෙන දෙයක් නේද? Kalau bisa harus shopping nanti lah. Emak bete. Ini makai video pasal dia ni, sisa solatnya na reggae bike, reggae bike. Ah, ikut awak video pasal dia ni bangkalan dan pinu, aneka. Ini ni video pasal dia ni, ladik kalau mangin naiklan dek dia na, ekam masa hospital, lokom hospital lagi. Mereka berada sama ni, mereka alat dia lagi dia tu. Mereka tu awak di hospital lagi lagi dia tu. Ah, orang lokui. Island ni kan itu hitam atau dia lupa dah lupa siapa berapa kasir bisnya na, tinggal island ni kan luar rumah dia ke. Itu yang alu ni orang apa ikman dia ni apa boat trip ke patangan ni tena entrance ke tena, hebat metani ni boat trip ke kan patangan ni dia ni, mereka entrance ke itu lah, mereka tu lihat tapi dia ni dia ni kilometer ke itu tera, ini metani apa entrance free ke itu, dollar, attack ke itu rena, tiket tag gunno ni anu arre, ini mereka ni lagi na. Apa? Itu ni tiga anu ni. Mereka tu leh tamai godal logo satu inno.
බලන්න යනවා ඉබ්බෝ බලන්න යනවා ඉබ්බෝ ඉබ්බෝ කිව්වට ඉබ්බෝම නෙමෙයි ඩයිනෝසිරස් වගේ සයිස් කියලා තමයි කියන්නේ ලෝනේ මම්මගේ වොයිස් එක මියුට් කරන්න වාට මේගොල්ලෝ කන සද්ද හොඳට අහගන්න පුළුවන් ඔව් පනින්න බැරි ඉඳ හොඳයි වා මගේ බෙටි මෙතන ඉන්න ඉබ්බෝ සාමාන්‍යයෙන් අවුරුදු 100ක් හෝ ඊට වැඩි වයසයි කියලා තමයි කියන්නේ. ඉතින් මේගොල්ලෝ තනිකර කන්නේ තනකොළ, එතකොට තනිකර වෙජිටේරියන්, කන්නේ තනකොළ, එතකොට පළතුරු වලවලු, පොළ జాති, හොව තමයි කන්නේ. කොච්චර ලොකුද කියලා කිව්වොත් එහෙම ඉබ්බෝගේ පිටේ නැගලා යන්න එපා කියලා තියෙනවා මෙතන බෝඩ් එකක් ගාලා, ඒ තරම් ලොකුයි. ඉතින් මේක තමයි මේ අයිලන්ඩ් එකේ ගොඩක් විශේෂත්වය. මේ අයිලන්ඩ් එකේ විශේෂ කරුණු දෙකක් තුනක් විතර තියෙන්නේ. එකක් තමයි ඉබ්බෝ ඉන්නවා, අනිත් එක වැනිලා දිනනවා. අනිත් එක වාහන වැඩිය නෑ, ගොඩක් නිෂ්කලංකයි. ඉතින් එහෙම තමයි. පයින් ඇවිල්ලා ඇවිල්ලා ඔන්න අන්තිමට අපි යන්න ඕනේ ෆයිනල් ලොකේෂන් එකට ආවා. ඉතින් මෙතන තමයි අපේ ගන්න බොට්ටු තියෙන්නේ. ඉතින් අපේ ළමයි උදේ උදෑසන ආහාරය වචන කියවෙන්නෙත් නෑ බා බ්‍රෙක්ෆාස්ට් කියන්නේ. සීනි සම්බල් තියෙනවා. ඉතින් අපි කාලයට ඉල්ලි කර Thank you.
ඉතින් ළමයි ඔන්න ඉතින් මෙන්න මේ පිටිපස්සේ තියෙන මෙන්න මේ පිටිපස්සේ තියෙන බෝට්ටුව තමයි අපි යන්න යන්නේ. ඉතින් ට්‍රිප් එක පැය 3ක් වෙනවා. ඉතින් මේකේ සම්පූර්ණ වීඩියෝ එක මම දාන්නේ. මේක සම්පූර්ණ වීඩියෝ එක මම දාන්නම් ඊළඟ වීඩියෝ එකේ. මොකද මේක ගොඩාක් දෙගයි. දැන් ආපු අමනයි දැන් යන්න තියෙන ඒවා තව ගොඩක් දැන් යන්න තියෙනවා. ඉතින් කොහොමද තනි තනි ෆයිබර් බෝට් එකක් තියෙන්නේ. මේකේ විශේෂත්වය දෙන්නේ මේ යනකොට දැන් කොරල් පර යට ඉන්න මාළුව හැමදේම බලනවා. ඉතින් මේක මෙහෙම එකින් එක බඳලා ඉවරලා වෙන පොප්පකින් තමයි ඇදගෙන යන්නේ. ඉතින් අපි කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් මරු ප්ලේස් එකේ ඉතින් අපේ වාරේ එනකන් අපිට පොඩ්ඩක් වාඩිලා ඉන්න තියෙන අපේ බෑග් ගරා යන්න බෑ ඔක්කොම තියලා යන්න ඕනේ. ඔන්න තමයි අපි බෝට් ටුවර් නැංගා. ඉතින් මේක නම් වෙනම එකක්. මේ යට පේනවා ෆන් එකක්, පොඩි ෆන් එකක් තියෙනවා. ඉතින් ඊළ දාන්න නේද? මොකද ළමයි බෝට් එක ඊළඟද? ගයිස් මේ හරි නම් පිස්සු වැදෙන තරක් තියෙන්නේ. රැල්ල හොදටම සරයි. රොබින්සන් ක්‍රූසෝ, රොබින්සන් ක්‍රූසෝ. ඒක හවු අයිලන්ඩ් එක තමයි ඉන්නේ අපි ඒ බීච් එකේ. Not too hard, not too soft. එහෙනම් ගලවනවා. And yoo-hoo. ඉතින් මේ දෙන්නේ ඒ කාලේ පොල් දෙල් හින්දපු විදිය. ඉතින් බලන්න ලංකාවේ ක්‍රමයටම වගේ නේද? අපි හිතුවට ට්‍රැඩිෂනල් දේවල් අපේ විතරයි කියලා මුළු ලෝකෙම තිබිලා තියෙන එකම විදියක් කියලා මට නම් හිතුණා මේක දැක්කට පස්සේ. හැබැයි වෙනසකට තියෙන්නේ මේක නම් හදලා තියෙන්නේ සිමෙන්ති වලින්. අපේ හදපුවා නම් තනි කළු ගලෙන් නේද හදලා තියෙන්නේ යාළුවනේ. ඉතින් මේ තියන්නේ අපි දවල්ට කෑම ගන්න ගියපු තැන. හැබැයි දවල්ට කියලා කිව්වට දවල්ට නම් නෙමෙයි යාළුවනේ. අපි හොඳටම පරක් වුණා මෙතෙන් කෑම ගන්න එනකොට. හරියටම වෙලාව කිව්වොත් දැන් නම් 3ත් පහ වෙලා. ඉතින් ඒ හින්දා ගොඩක් කෑම ඉවරලා තිබ්බා. ඒ වගේම අපිට ගන්න උනේ ටේක් අවේ. ඉතින් මෙන්න මේ ගන්න උනේ අපේ ටේක් අවේ පැක් එක. මොකද අනිත් හේතුව තමයි අපිට ටේක් අවේම ගන්න උනේ අපේ බෝට් එක යන්න තියෙන්නේ තව පැයක් වගේ චූටි කාලයක්. ඉතින් ඒ හින්දා අපි ගොඩක් වෙලා කැමරට ගත්තොත් එහෙම අපිට ආයෙ යන්න හම්බෙන්නේ අපේ අයිලන්ඩ් එකට. බලන්න මේ තැන කොච්චර ලස්සනද කියලා. ඉතින් යාළුවනේ මෙච්චර ලස්සන වීඩියෝ කරන අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. comment එකක් දාන්න මතක් කරලා තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා හොඳේ. Thank you.
තමයි අපි අපේ ගමන ඉවර කරලා ඔන්න අපි යනවා අපේ අයිලන්ඩ් එකට බෝට් ට්‍රිප් එක ඉවරයි අපි යනවා අපි ඉන්න අයිලන්ඩ් එකට ඊට පස්සේ අපි මෙතනින් ඉදිරියට වෙන දේ වෙන කාලක දත් රෑ වෙනකම් අපි ඇවිදින්න තමයි plan කරලා ඉන්නේ ඉතින් අපි යමු අයි බෝට් ටුවේ අපි ඉන්න අයිලන්ඩ් එකට back to our island දැන් කොට යනවා කියලාද ගමරට බලය. මොකද FM එක දැල්ද? අයියෝ. ආගෙන යාලුවනේ ඔන්න ඉතින් අපි අපේ අයිලන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ දැන් අපි යන්නේ අපි රෙන්ට් කරපු වාහනේ ගන්න මොකද අපි රැට බබකියු පාටි එකක් දාන්න ලෑස්ති කරලා තිනවා බීච් එකේ ඉතින් ඒ හින්දා අපි ඒ බඩු ටික අරගෙන ඔක්කොම කරගෙන යන්න පුළුවන් වෙන ලොකම ලොකු වාහනයක් අපි රෙන්ට් කරලා තියෙනවා. ඉතින් අපි වලමුද මොකද්ද වාහනේ කියලා. ඔන්න ඔය විදිහට අපේ ටීම් එකේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකත් අපි සමරලා අපේ නයිට් පාටි එක පටන් ගත්තා. ඉතින් මෙතන අපි බබකියු දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් යාළුවනේ අපේ දවස ඉවරුනේ. ඔන්න වගේ පුංචි බබකියු එකක් දාගෙන අපේ රැට කාලා අපේ දවස අවසන් කරා. ඉතින් ඔයාලා මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න බොහොම ස්තුතියි සුබ දවසක් ඔයාලා හැමෝටම බයි බයි